ජයන්තවුන්නේ ඇඳමත හාන්සිවි සිවිලිම දෙස බලාගෙනේ. සුජාත ආවේ ඔහු දෙස බලාගෙනමය. මොනාද කල්පනා කරන්නේ? සපූ ගැන සුජාතා? සපූ ගැන මොනාද? මට කෙල්ලව හොඳ කොල්ලෙට්ට දෙන්න බැරි වුණා. සුජාතා ඉඳගත්තේ ජයන්තගේ දෙපා අද්දරය. ඇය මෘදුව ඔහුගේ යටිපතුල් මසාජ් කළාය. ඔහු ඉස්සර ඉඳ එහෙම කරනවට කැමතිය. කෙල්ලව හොඳ කොල්ලෙට්ට දෙන්න කැමතිද? සුජාතා ඔහු දෙස නොබලාම ඇසුවාය. කෙල්ලගේ ජීවිතයේ මෙහෙම ප්‍රශ්නවල පැටලෙවි මං දැන් මොනා කරන්නද? මං ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ජයන්ත. හොඳ කොල්ලෙට්ට අපේ කෙල්ලව දෙන්න කැමතිද? එහෙම කොල්ලො අද කොහෙද සුජාතා? සුජාතා සිනාසුනාය. ජයන්ත, කතාවක් තියෙනවා කියන්න. නිවිසැනසිල්ලේ අහනවද? කියන්න. සුජාතා දිග සුස්මක් පපුවට ගත්තාය. අපේ චූටි මැනික මේ කරුමක්කාර කසාදය ඇඟේ දාන්න කලින් හොඳ අහිංසක වැදගත් කොල්ලිට ආදරය කළා. ගොඩක් ආදරය කළා. ජයන්ත පුදුමයෙන්මෙන් බලා උන්නේ. මම්මගේ බෑන කරගන්න හීන දැකේ කොල්ලව. රත්තරන් කොල්ලෙ. ඔයාට මට දෙවිවරු දෙන්නෙක්ට වගේ ඒක ආදරේ. ඒත් සුජාතා, මේවා මට ඔයා ඔව් කිව්වේ නෑ. කියන්න ජයන්ත ඔයාමට අවස්ථාවක් දුන්නේ. ඉස්සල්ලම දිල්ලහරව බඳන්න ගියා. සෑහෙන ප්‍රශ්න දැම්මා. මම මේ දෙයක් කියනව නෙමේ. මට අවස්ථාවක් ලැබුණේ නෑ. මං තාත්තව එව්වා ඔයා එක්ක කතා කරන්න. ඒත් දිල්ලහර යද්දි ඔහා ලොකු බණ්ඩාරලාව ගෙදරට ගෙනාවා. ඒ කසාද එහෙමම තීන්දු කළා. අපි හැදේ ගුණහපත් කෙල්ලෙක්ව. ඒ කෙල්ල ඔයාට පිටුපෑවේ නෑ. ඔයා නිසා ඒකිගේ ආදරේ අහිමි කරගත්තා. වචනයක් කතා නොකර බඳින්න පොරොන්දුනා. මටයි තාත්තරයි පුදුම හිතුණා. එහෙම දෙයක් මන් දන්නේ නෑ සුජාතා. මං ඔයාට දොස් කියන්නේ නෑ කිව්වේ ඒකනේ. මේ දෛවයේ හැටි. කෙල්ල බැඳි හරි දුකින්. ඒත් ඔයාට ඒ දුක පෙන්වුවේ නෑ. කෙල්ලට වෙඩින් එක දවසේ රෑ ලෙඩ වුණේ ඒකයි. මට තේරුම් ගන්න පුළුවන්. එදා නවලෝකෙදි මටත් කෙල්ලගෙන හරියට දුක හිතුණා. සුජාතා මොහොතක් ජයන්ත දෙස බලා උන්නාය. දවල් ජයන්ත අර ගාමන්ට් එකට ගිහින් ආවේ. ඔව් අසංකගේ. එතනදි කේටරින් එකක් කරන ළමයෙක් ගැන කිව්වා නේද? ඔව්. අවුරුදු 24ක පොඩි කොල්ලෙක් ගැන. කිවි හරි ධෛර්යවන්ත කොල්ලෙක් කියලා. ඔව්. ඔයාමනේ දවල් කිව්වේ ඒ වගේ ධෛර්යවන්ත කොල්ලෙක්වයි අපිට ලැබෙන්නේ තිබ්බේ කියලා. කෙනෙක් ලැබෙන්නේත් අපේ වාසනාවට සුජාතා. මං කියන්න යන දේ අහලවා පුදුම වෙයි ජයන්ත. මොකද්ද සුජාතා? සුජාතා මොහොතක් කතා නොකර උන්නාය. කියන්න සුජාතා. දුව ආදරය කළේ ඒ ළමයට. ඒ කේටරින් සර්විස් එක කරන ළමයට. කෙල්ලට කොච්චර ආදරේද කියලා හිතන්නකෝ. කෙල්ලගින් වෙන් වෙලා ආවට පස්සේ ඔය කේටරින් එක කොල්ල පටන් ගත්තේ කෙල්ලගේ නමින්. සපුමලි කේටස්? ඔව්, ඒ අපේ දුවගේ නමම තමයි. ජයන්ත කතා නොකර මොහොතක් සුජාතා දෙස බලා වුණාය. උඹ කිව්වොත් පුදුම වෙයි. ඕක කරන්නේ පොඩි අහිංසක කොල්ලෙක්. අවුරුදු 24ක් ඇති. කොල්ලා තනියෙන් ෆයිට් එක දෙන්නේ. නැගිටිනවා නම් අන්න ආදර්ශයට ගන්න කොල්ලෙක්. අසංක ඕගෙන කිව්ව සියල්ල ජයන්තර සිහිවිය. කවුද ඒ ළමයා සුජාතා? ඒක කිව්වොත් ඔයා තවත් පුදුම වෙයි. තාත්තා ෆාම් එකේ මැනේජ්මන්ට් එක ට්‍රේන් කරන්න ගත්තේ සාගර. ඒ පුතා තමයි. ජයන්තර පුදුමය. ඔහුට සාගරව මතකය. ඒක අහිංසක පොඩි කොල්ලෙක් නේ. ඔව්, උගේ තමයි අද මේ සපුමලී කේටස් එක. සුජාතා කියන දේ මට විශ්වාස කරන්න බෑ. කරන්නම වෙනවා ජයන්ත. කොල්ලා තාම කෙල්ලට හරි ආදරේ.
ඔය වෑන් එක ගත්ත දවසෙත් ආවා. ජයන්ත ඇඳමත වාඩිවි සුජාතා දෙස බලාගෙන මුන්නේ. කෙල්ල මැරෙනකන් ආදරේ කොල්ලට විතරයි. ඒක වෙනස් කරන්න බෑ ජයන්ත. ඒක පුදුම ආදරයක්. පුදුමයි. මොකද්ද පුදුම? ඒ කොල්ල ගැන. ඇයි? ඒක ගොඩක් ලොකු තැනකට ඉක්මනටම එන කොල්ලෙක්. ඒක මන් දන්නවා. කොච්චර තැනකට ආවත් ඒකගේ පණ තියෙන්නේ අපේ කිල්ල ගාව. අම්මා තාත්තා නැති කොල්ලා. ඒත් ඒ මැරිච්ච අම්මා තාත්තා පුදුම ගුණ යහපත්කමට හදලා තියෙනවා. හැදිච්ච නැති එකෙක්ට ඔතනට එන්න බෑ සුජාතා. සුජාතාට සැනසීමක් දැනුනි. ජයන්ත ඒ ටික තේරුම් ගත්තා නම් ඇයට ඇතිය. සුජාතා, මේ කසාද ඉවරයි. ඔයාට මම කිව්වේ නෑ. ඒක හිතන්න එපා ජයන්ත. මට පුළුවන් නම් ඒ දරුවාව ගෙනත් දෙන්න. මට එතකොට පුතු දෙන්නෙක් ඉන්නවා. සුජාතා කිව්වා අඬමිනි. ජයන්ත ඇගේ උරතලේට සුරත තබා පිරිමැද්දේ. කොල්ලට සෙනසුරාදාට එන්න කියන්න. මම ආසයි ඌව බලන්න. මං කියන්නම්. සුජාතා කිව්වේ පුදුමාකාර ආශාවකිනි. ජයන්ත කාමරෙන් පිටවී ආවේ දයාසිරි මාතාගේ කාමරයට. සුජාතා මොනවා හෝ කියා ඇති බව දයාසිරි මාතා ජයන්තගේ මුහුණින්ම තේරුම් ගත්තේ. ඉඳගන්න පුතා. ජයන්ත දයාසිරි මාතාගේ ඇඳ මත ඉඳගත්තේ. මට සුජාතා කොල්ලගෙන සේරම කිව්වා. දයාසිරි මාතා කතා නොකර ඔහු දෙසම බලා උන්නේ. තාත්තගේ ගෝලයා හරි පුදුම කොල්ලෙක්. ඒක පුදුම කොල්ලෙක් විතරක් නෙමේ පුතා. මනුස්සකම් උතුරන කොල්ලෙක්. එහෙම කොල්ලෙක්ව නැති කරගන්න හොඳ නෑ. නේද තාත්තේ? අපි හිටියේ හරි බයෙන් පුතා. සුජාතායි මායි කෙල්ලයි පුදුම බයකින් ඉන්නේ. තාත්තා දුක් වෙන්න එපා. චූටි මැනෙකට දුකක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ. දෙන්නව එකතු කරන්න. මං තව වැඩිපුර අවුරුදු 10ක් ජීවත් වෙනවා. දයාසිරි මහතා ජයන්තගේ අතර අත තබා කීවේ. ජයන්තර පුදුමය. සුජාතා තාත්තා මේ කොල්ලා වෙනුවෙන් කතා කරන්නේ පුදුමාකාර කැක්කුමකිනි. මං සෙනසුරාදා කොල්ලට එන්න කියන්න කිව්වා. ඒක හොඳයි පුතා. කෙල්ල බැලේ. ඒගේ සතුටින් ඉන්නවා දකින්න පුළුවන් ඉදාට තමා. දරුවා සතුටින් නැත්තා ජීවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ තාත්තේ. ඔහු ඒ දැන්වත් තේරුම් ගත් එක හොඳයි දයාසිරි මහතාට සිතුනේ.